ඔබත් විදේශ රටක රැකියාවක් හොයනවාද යුරෝපයේ වගේ ඔන්න ඔබට හොඳ අවස්ථාවක් ලැබෙනවා යුරෝපයේ සෙනගල් රටක වීසා එකක් අරගෙන රැකියාවක් කරන්න ඕස්ට්‍රේලියාව නිව්සීලන්ත අයර්ලන්ත කැනඩා යනකොට ඔබන්න ඔබටත් අවස්ථාවක් තියෙනවා යුරෝපයේ සෙනගල් රටක් වන ඕස්ට්‍රියා කියන රටේ රැකියා අවස්ථාවක් හොයාගන්න මේ අවස්ථාව ලබා දෙන්නේ රටේ නීත්‍යානුකූලව ක්‍රමවේදයක් මත ඔබට රැකියාවක් හොයාගන්න පුළුවන් නම් ඕස්ට්‍රියාවට ගොස් ඒ රටේ නීත්‍යානුකූල මාස 6ක් ලැබෙනවා ජොබ් එකක් සොයා ගැනීම සඳහා මේ අවස්ථාව ඔබ පහසුවෙන් ළඟා කරගත්තොත් ඒ කියන්නේ මේකෙදි අත්‍යවශ්‍යම පොයින්ට් 70ක් තිබිය යුතුයි ඔබට ඕස්ට්‍රේලියන් වීසා එකක් සඳහා ඒ පොයින්ට් 70 කොහොමද ලබාගන්නේ කියලා අපි මේ වීඩියෝ එකේ සාකච්ඡා කරමු. ඒ වගේම ඔබට ඒ පොයින්ට් 70ක් තිබෙනවා නම් ඔබට සුදුසුකම් ලබනවා ඔස්ට්‍රියාවට ගොස් ඔබට මාස 6ක කාල සීමාවක් තුලදී රැකියා අවස්ථාවක් හොයාගන්න. එවැනි රැකියා අවස්ථාවක් ලැබුණොත් ඔබට නීත්‍යානුකූල වර්ක් පර්මිට් එකක් ලබා ගැනීම හැකියාව තිබෙනවා. මේ අවස්ථාවේ උපරිම ප්‍රයෝජනය ගන්න. අපි අද වෙනකොට ලෝකයේ දියුණු රටවල රැකියා අවස්ථාවක් આવොත් අපි ශ්‍රී ලාංකිකයන් හට නිරන්තරයෙන් ඊතරතුරු සපයනවා ඔබට අවස්ථාවක් ඔන්න ලැබිලා තියෙනවා. යුරෝපයේ සෙනගන් වීසා යටතේ ඔස්ට්‍රියා කියන රටේ නීත්‍යානුකූල වීසා පදනමක් හදාගන්න. මේ වීසා එක තුලින් ඔබගේ රැකියා අවස්ථාවට විශේෂයෙන් ළඟා වෙන්න හැකියාවක් ලැබෙනවා. ඒක හින්දා ඔබ මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. මේකෙන් ඉතා පහසුවෙන් ඔබගේ ජීවිතේ සාර්ථකත්වයට ළඟා වෙන්න පුළුවන්. මෙහිදි මත තබා ගන්න ඔබට විශේෂයෙන්ම අතරමැදියන්ගෙන් තොරව ඔබට ඩිරෙක්ට් මේක ඇප්ලයි කිරීමෙන් ඔබට මහඟු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යුරෝපියන් කන්ට්‍රි එකට ගිහිල්ලා ඔයාටම ගැළපෙන ජොබ් ඔපචුනිටි එකක් කොහටම හොයාගෙන එන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඒ කියන්නේ ඔස්ට්‍රියන් ජොබ් සීකර් වීසා එක ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපි දැනගෙන ඉන්න ඕනේ ජොබ් සීකර් එහෙමත් නැත්නම් ජොබ් සර්ච් වීසා එකක් කියලා හඳුන්වන්නේ මොකද්ද කියන එක. ඉතින් ඔයාලට නමෙන්ම තේරුම් ගන්න පුළුවන් ජොබ් එකක් හොයාගන්න භාවිතා කරන වීසා එකක් තමයි මේ ජොබ් සීකර් වීසා එක කියලා කියන්නේ. මේක ඔස්ට්‍රියාවලට ඇතුල් වෙලා රැකියා අවස්ථාවක් හොයාගන්න තමයි භාවිතා වෙන්නේ. ඉතින් රැකියා අවස්ථාවක් හොයාගන්න ඔයාට මේ වීසා එක මගින් ලැබෙන උපරිම කාලය මාස 6යි. ඒ කියන්නේ මේකේ වළංගු කාලය වෙන්නේ මාස 6යි. ඒ වගේම මේක ජොබ් සීකර් කෙනෙක්ටම විතරක් නෙමේ ඔන්ටර්ප්‍රනර් කෙනෙක් සඳහාත් විවෘත වෙනවා. ඒ කියන්නේ ඔයාට ජොබ් එකක් හොයාගන්නම නෙමේ ඔන්ටර්ප්‍රනර් ඇක්ටිවිටි එකට ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක සකස් කර ගැනීම සඳහා උනත් ඔස්ට්‍රියාවට ඇතුල් වෙන්න මේ වීසා එකෙන් ඔයාට හැකියාව තියෙනවා. ඒ වගේම මේක පොයින්ට් බේස් සිස්ටම් එකට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ පොයින්ට් බේස් සිස්ටම් එකේ ඔයා ග්‍රැබ් කරගන්න අවශ්‍ය පොයින්ට් සංඛ්‍යාවක් තියෙනවා. ඒ සංඛ්‍යාව ලබා ගත්තොත් විතරයි ඔයාට මේ වීසා එකට ඇප්ලයි කරන්න එලිජිබිලිටි එක හම්බ වෙන්නේ. ඒ වගේම මේක PR පාත් එකක්. හැබැයි ඩිරෙක්ට් PR එකක් ගන්න බැහැ. මොකද මේක මාස 6ක ටෙම්පරරි වීසා එකක් නිසා. හැබැයි මේ මගින් ඔයාට ඔස්ට්‍රියාවේ PR එකට ඇප්ලයි කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මම මෙතන වෙනම හයිලයිට් කරලා පෙන්නලා තියෙනවා ගොඩාක්ම වැදගත් කරුණක්. මේ ජොබ් සීකර් වීසා එක මගින් ගිහිල්ලා ඔයාට කිසිදු රැකියාවක නියැලෙන්න අවසරයක් නැහැ. විසිට් වීසා එක වගේම තමයි ඔයාට ජොබ් සීකර් වීසා එකනුත් ගිහිල්ලා රැකියාවක් කරන එක නීත්‍යානුකූල වෙන්නේ නැහැ. ජොබ් සීකර් වීසා එකට යොදා ගන්න පුළුවන් වෙන්නේ රැකියා අවස්ථාවක් සොයා ගන්න විතරයි. ඊළඟට දැනගන්න ඕන දේ තමයි කොහොමද අපි මේකට ඇප්ලයි කරගන්නේ කියලා. ඉතින් මම මෙතන කරුණු කිහිපයක් පෙන්නලා තියෙනවා ඔයාට මේ ජොබ් සීකර් වීසා එකට ඇප්ලයි කරන්න අවශ්‍ය මූලික පසුබිම හදාගන්නේ කොහොමද කියන එක. ඉතින් ඔය ඔස්ට්‍රියන් ගවර්න්මන්ට් වෙබ්සයිට් එකට ගිහිල්ලා බැලුවොත් ඒකේ වෙනම ස්කිල්ඩ් වර්කර්ස් ලව ස්පෙસિෆයි කරලා තියෙනවා. එක කැටගරි එකක් තියෙනවා වෙරි හයිලි ක්වොලිෆයිඩ් වර්කර්ස් කියලා. ඉතින් මේ කාණ්ඩයට අයිති රැකියාවක යෙදීම සඳහා තිබිය යුතු දැනුම සහ ඒ කියන්නේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් සහ ඔයාගේ වර්කින් එක්ස්පීරියන්ස් එක එහෙමත් නැත්නම් රැකියා පළපුරුද්ද ඔයාට තියෙන්න ඕනේ මේ වීසා එක ඇප්ලයි කරගන්න. ඒ වගේම A1 හෝ A2 මට්ටමේ භාෂා හැකියාවක් තියෙන්න ඕනේ ඉංග්‍රීසි භාෂාවෙන් හරි ජර්මන් භාෂාවෙන් හරි. ඉතින් මේකෙදි ගොඩක්ම ලංකාවේ කට්ටිය ඇප්ලයි කරන්නේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි එක පෙන්නලා. එතකොට බොහෝ දුරට IELTS එක්සෑම් එකකට තමයි ගොඩක් අය පෙනී සිටින්නේ. ඉතින් මේ A1 A2 භාෂා මට්ටම කොහොමද කියලා කිව්වොත් ඒක ඇත්තටම ලොකු IELTS අගයක් නෙමෙයි. ඔයාට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරත් ගන්න පුළුවන්. IELTS 4.5 4.5 වගේ අගයක් තමයි මේ A1 A2 කියන්නේ. බේසික්ම IELTS ලෙවල් එකක්. ඉතින් ඒ වගේම ඔයාට මාස 6ක කාලයක් රැඳී සිටින්න අදාළ අරමුදල් තියෙනවා කියන එකත් පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ගව මාස 6ක් රැකියාවක් නොකර ඔස්ට්‍රියාවල රැඳී සිටින්න අවශ්‍ය තරම් මුදල් තියෙනවා කියන එක ඔස්ට්‍රියාවේ රජයට ඔයා පෙන්වන්න ඕනේ. ඉතින් මම කලින් කිව්වා මේක පොයින්ට් බේස් සිස්ටම්
එකකට 90 තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් පොයින්ට් සිස්ටම් එකෙන් ඔයා ලකුණු 70ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ග්‍රැබ් කරගන්න අවශ්‍ය වෙනවා මේ වීසා එක ඇප්ලයි කරන්න සුදුසුකම් ලබන්න නම්. ඉතින් මේ පොයින්ට් සිස්ටම් එක ලකුණු 100න් තමයි හම්බ වෙන්නේ. ඒකෙන් ලකුණු 70ට වැඩිය ලබා ගන්න පුළුවන් නම් ඔයාට මේ වීසා එක ඇප්ලයි කරන්න හැකියාවක් තියෙනවා. මේ පොයින්ට් බේස් සිස්ටම් එක ගැන කිව්වොත් මේකෙදි ක්‍රයිටීරියාස් කිහිපයක් අනුව තමයි ලකුණු දෙන්නේ. ඉතින් මම ඒ ටික වෙනම ස්ලයිඩ් එකක දාලා තියෙනවා. මෙතන මේ ඔයා ඇප්ලයි කරන්න අවශ්‍ය වෙන රික්වයර්මන්ට්ස් වලට ඒ ටිකත් එකතු වෙනවා. වීඩියෝ එක මුලදීම මම ඔයාලට කිව්වා මේ ඔස්ට්‍රියන් ජොබ් සීකර් වීසා එකේ වලාංගු කාලය මාස 6යි කියලා. ඉතින් ඔයාට කල්පනා වෙන්න පුළුවන් හරි අපිට මාස 6ක් ඇතුළතදී මේ ජොබ් ඔපචුනිටි එක හරියන රික්වයර්මන්ට්ස් වලින් ලැබුණේ නැත්තම් මොකද වෙන්නේ කියන එක. ඉතින් ඔයාට ගැළපෙන රැකියා අවස්ථාවක් හම්බුනොත් සහ හම්බුනේ නැත්තම් මොකද වෙන්නේ කියලා මම මේ ස්ලයිඩ් එකේ දාලා තියෙනවා. ඔයාට ගැළපෙන රැකියා අවස්ථාවක් හම්බුනොත් ඔයාට හැකියාව තියෙනවා වර්ක් පර්මිට් එකක් හෙවත් රෙඩ් වයිට් රෙඩ් කාඩ් එක RWR කාඩ් එක කියලත් මේක හඳුන්වනවා. ඔස්ට්‍රියාවල වර්ක් පර්මිට් එක සඳහා ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාට ජොබ් ඔෆර් එකක් ලැබුණොත්. හැබැයි ඉතින් ඔයාට රැකියා අවස්ථාවක් නොලැබුණොත් ඔයාට මේ ජොබ් සීකර් වීසා එකෙන් දිගටම ඔස්ට්‍රියාවල රැඳී සිටින්න හැකියාවක් නැහැ. ඔයාගේ වලංගු මාස 6ක කාලය ඉක්ම ගියාට පස්සේ ඔයා ආපහු ලංකාවට ඇවිල්ලා ආපහු අවුරුද්දක් පහු කරලා ඒ කියන්නේ මාස 12කට පස්සේ ඔයාට නැවතත් ජොබ් සීකර් වීසා එකක් ආයදුම් කරලා ඔස්ට්‍රියාවට ගිහිල්ලා ආපහු ජොබ් ඔපචුනිටි එකක් හොයා ගන්න අවස්ථාව තියෙනවා. මේ ස්ලයිඩ් එකේ මම පෙන්නලා තියෙන්නේ very highly qualified worker කෙනේ ජොබ් සීකර් වීසා එකකට ඇප්ලයි කරනකොට එයාගේ පොයින්ට්ස් ටේබල් එකේ පොයින්ට්ස් කැල්කියුලේට් වෙන්නේ කොහොමද? ඒවා ක්‍රයිටීරියාස් වලට බෙදලා තියෙන්නේ කොහොමද කියන එක. ඉතින් මෙතන ක්‍රයිටීරියාස් පහක් තියෙනවා. ඒ වගේම පොයින්ට්ස් 100ක් තියෙනවා සම්පූර්ණයෙන්. මේ මෙතන පොයින්ට්ස් වලින් ඔයා පොයින්ට්ස් 70ක් හෝ ඊට වැඩියෙන් තමයි ලබා ගන්න ඕනේ. ඉතින් අපි බලමු මුලින්ම තියෙනවා special qualifications and skills කියලා. ඒ සඳහා ඔයාට maximum allowable points 40ක් හම්බ වෙනවා. මේකෙදි measure කරලා බලන්නේ ඔයාගේ educational qualification ගැන. ඉතින් ඔයාට PhD එකක් වගේ තියෙනවා නම් මේ maximum allowable points 40ම වගේ ගන්නත් හැකියාවක් තියෙනවා. ඊළඟට ඔයාට work experience එක සඳහා maximum allowable points 20ක් හම්බ වෙනවා. Language skills සඳහා ඔයාට maximum allowable points 10ක් ලබා ගන්න පුළුවන්. ඉතින් වයස සඳහා ඔයාට maximum allowable points තියෙනවා 20ක්. ඒ වගේම ඔයා ඔස්ට්‍රියාවල ඉගෙනගෙන තියෙනවා නම් ඒකට maximum allowable points 10ක් appoint කරලා තියෙනවා. ඉතින් මේ ක්‍රයිටීරියාස් පහ මෙහෙම මම ඩ්‍රාෆ්ට් කරලා තමයි අරන් තියෙන්නේ. මේට වැඩිය ලොකු point table එකක් ඔයාට දැක ගන්න පුළුවන් ඔස්ට්‍රියන් ගවර්න්මන්ට් සයිට් එකට ගිහිල්ලා බැලුවොත්. ක්‍රයිටීරියාස් පහ ආපහු සබ් ක්‍රයිටීරියාස් වලට බෙදලා මේ ලකුණු කැඩෙන විදිහ වෙනම බ්‍රේක් ඩවුන් එකක් විදිහට දාලා තියෙනවා ඒගොල්ලෝ ගවර්න්මන්ට් සයිට් එකේ. ඒ වගේම ඔයාලා මතක තියාගන්න ඕනේ මෙතන සමහර ක්‍රයිටීරියාස් තියෙනවා ඔයාට ඒවට ලැබෙන ලකුණු ප්‍රමාණය වෙනස් කරන්න හැකියාවක් නැහැ. උදාහරණයක් විදිහට ඔයාගේ වයසට ලැබෙන පොයින්ට්ස් ගාන ඒගොල්ලෝ දාලා තියෙනවා. ඒ පොයින්ට්ස් ගාන විතරයි ඔයාට වයසට ලැබෙන්නේ. ඉතින් වයස කියන්නේ වෙනස් කරන්න පුළුවන් සාධකයක් නෙමෙයි. එතකොට ඒ වගේ ඒවා ඔයාට වැඩි කරගන්න හැකියාවක් නැහැ. ඒ වගේම ඔයාගේ educational qualification ගැන කතා කරොත් ඒවා දැනට කළා ඉවර වෙලා තියෙන courses සහ degrees නිසා ඒවටත් ඉතින් ඒගොල්ලෝ evaluate කරන ප්‍රමාණය තමයි ඔයාට points ලැබෙන්නේ. ඉතින් ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ language skills වගේ දේවල් වලින් ටිකක් වැඩිපුර points ගන්න grab කරගන්න බලන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ point table එකේ ඔයාගේ points ප්‍රමාණය පොඩ්ඩක් ඉහළට ගේන්න. ඒ වගේම තමයි ඔයාලා මතක තියාගන්න ඕනේ මේ points calculate කරනකොට අපි calculate කරන විදිහ අනුව නෙමෙයි එතනදී ඔස්ට්‍රියන් ගවර්න්මන්ට් එක විසින් ඔයාගේ points calculate කරන්නේ එයාලට ඉදිරිපත් කරන ඔයාගේ documents අනුව. special qualifications and skills වලට අපි ඔයාට PhD එකක් තියෙනවා නම් points 40ක්ම හම්බ වෙයි කියලා හිතුවට සමහරට 40ම හම්බ වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒ වගේම work experience වලට හොඳටම work experience තියෙනවා නම් අපි හිතුවට මේ maximum point ගානම හම්බ වෙයි කියලා එහෙම හම්බ වෙන්නේ නැහැ. ඔයා calculate කරනකොට නිතරම බලන්න ටිකක් වැඩිපුර points grab කරගන්න එක එක criterias වලින්. මොකද ඔයා හිතන points ගානම ලැබිලා තිබුණේ නැත්තම් සමහර විට මෙහෙදි අපි calculate කරලා බලද්දී 70ට වැඩිය points තිබුණට ඔස්ට්‍රියන් ගවර්න්මන්ට් එකෙන් calculate කරලා එයාලගේ calculation එකෙන් බලද්දී ඒ points ගාන අඩු නැතිනම් ඔයාට visa එක apply කරගන්න බැරි වෙනවා. ඉතින් ඔයා මේ job seeker visa එකෙන් ගිහිල්ලා job opportunity එකක් ලබා ගත්තට පස්සේ මොකද වෙන්නේ කියන එක තමයි මේ slide එකේ මම පෙන්නලා තියෙන්නේ. ඔයාට හැකියාව තියෙනවා red white red card එක එහෙමත් නැත්නම් ඔස්ට්‍රියාවල work permit එකට apply කරගන්න. ඉතින් මේ red white red card එක අවුරුදු දෙකක් සඳහා වළංගු වෙනවා. ඒ කියන්නේ අවුරුදු දෙකෙන් දෙකට මේ red white red card එක expire වෙනවා. ඉතින් ඔයා රැකියාවක් හම්බුණාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ පවුල කට්ටියවත් එක්කගෙන යන්න ඔස්ට්‍රියාවලට. හැබැයි ඉතින් මේකට අයිති වෙන්නේ ඔයාගේ immediate family members ලා විතරයි. මේ immediate family එක කියන එක ගැන වෙනම definition එකක් Australian government website එකේ තියෙනවා. ඒ වගේම මම මීට කලින් videos වලත් මේ ගැන කියලා තියෙන නිසා මම මෙතනදී ආපහු කියන්නේ නැහැ. ඒගොල්ලන්ට හැකියාව තියෙනවා RWR card plus එක අයදුම් කරන්න. ඒක අයදුම් කළා ඉතින් එයාලටත් හැකියාව තියෙනවා ඔයත් එක්ක ඔස්ට්‍රියාවලට යන්න. හැබැයි ඉතින් මේ RWR card plus
එක වලංගු වෙන්නේ අවුරුද්දක් සඳහා විතරයි. ඉතින් දැන් ඔයාලට අයිඩියා එකක් ඇති කොහොමද ඔස්ට්‍රියාවල ජොබ් සීකර් වීසා එක ඇප්ලයි කරගන්නේ. ඒ වගේම ජොබ් සීකර් වීසා එකෙන් ගිහිල්ලා ජොබ් ඔපචුනිටි එකක් හොයාගත්තට පස්සේ කොහොමද ඔස්ට්‍රියාවල වර්ක් පර්මිට් එක ලබා ගන්න කියන එක ගැන. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන ඔස්ට්‍රියාවල සෙටල් වෙන්නේ කොහොමද කියන එක ගැන විස්තර. මේ වීඩියෝ එක වගේම තව ගොඩක් වීඩියෝස් අපි දාලා තියෙනවා අපේ World Wide Visa YouTube channel එකේ. ඔයා දැනට ඒක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඒ වගේම අපේ හැම YouTube වීඩියෝ එකක්ම අපි අපේ World Wide Visa Consultancy Private Limited Facebook page එකේ share කරනවා. ඒ නිසා ඔයා අපේ Facebook page එකටත් like කරලා තියාගන්න. ඒ වගේම ඔයාට මොනවාම හරි visa සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් ඔයාගේ visa එක අපේ ආයතන හරහා කරගන්න අදහසක් තියෙනවා නම් ඔයාට මෙතන තියෙන contact number එකට WhatsApp message එකක් යොමු කරන්න. එහෙමත් නැත්නම් අපිට call එකක් දෙන්න. ඒ මගින් ඔයාට අපිව contact කරගන්න හැකියාව තියෙනවා.